අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල දේශපාලනී රජුන් තනූ මංගල සමරවීර මහතාව කොවිඩ් රකුසා බිලිගනි අවසන් කටයුතු බොරැල්ල සුසාන භූමියේදී සාමය වාර්ගික සහජීවනය සහ ආර්ථික ප්‍රගතිය පිළිබඳ විශ්වාස කළ මංගල අභීත දේශපාලඥයෙක් බව විවිධ පාර්ශ්ව කියයි තවත් කොවිඩ් මරණ 190ක් සමස්ත මරණ 7750 දක්වා ඉහළට डेल्टावट वडा भयानक प्रभेद ऐतिवेन्न पुलुवान विसंदुम निवरदी सौख्य पुरुदु महाचार्य इनोकसी पेरेरा कियाई कोलंब विश्वविद्यालय सह जर्मनी रोबर्ट कोक विश्वविद्यालय एक्व विशेष परीक्षणयक् आरंभाई पस्वन रैल्लक अवधानम गेन जीएमओए अनुतुरु अंगवाई विपक्षीय देखतु करगत पुलुल वेडपिलिवेलक् सकस करन्न गेविंदु कुमारतुंग जनपतिगेन इल्लाई ගජමිතුරන්ට කෝටි ගණන් හම්බ කරන්න දීලා රාජ්‍ය සේවකයන්ගේ වැටුපෙන් මුදල් ලබා ගන්න ආණ්ඩුව කටයුතු කරනවා ජේසී කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට දේශපාලනයේ කෘතහස්ත අභීත කෙලින් කතා කරන චරිතයක් ලෙස ගෞරවයටපත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා අද දිවිසැරිය නිමා කළා කොවිඩ් වැළඳීම නිසා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබමින් සිටි ඒ මහතා මිය යන විට 65 වන වියෙහි පසු වුණා. एकदहस नवसिय पनस हाए अप्रेल विसी एक्वनदा ओहु उपत लेबुए देशपालन पाउलकाई सिरिमावो बंडार नायक मैतिनियगे रजये अमात्यवरेकुव सिटी महानाम समरवीर महता मंगल समरवीर महता गेपियाई ओहुगे मववु खेमा पद्मावती महत्मियद मातर नगर सभावे सामाजिकावक लिस कटयुतु करति बेनवा कोलंब राजकीय विद्यालयेन मौलिक अध्यापने लेबु मंगल समरवीर महता लंडने वोलहैम फॉरेस्ट विद्यालय ඇඳුම් නිර්මාණයේ පිළිබඳ උපාධිය දිනා ගත්තා. ඔහු ලන්ඩනයේ ශාන්ත මාටින් කලා විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙක්. 1983 දී මාතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රධාන සංවිධායක බවට පත් වූ ඔහු සිය දේශපාලන ජීවිතය ආරම්භ කරන ලද්දේ එතැන් සිටයි. 1989 දී ඔහු ප්‍රථම වරට මාතර දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. එතැන් සිට ඔහුගේ දේශපාලන ගමන මෙරට ආර්ථික සංස්කෘතික සහ සමාජීය වෙනස්කම් වලට දායක වූ බව සඳහන් කළ යුතුය. විදේශ මුදල් ජනමාධ්‍ය ඇතුළු අමාත්‍ය දුර ගණනාවක් හෙබ වූ මංගල සමරවීර මහතා සිය හෘද සාක්ෂියට එකඟව කතා කළ අභීත දේශපාලඥයෙක් හැටියට සඳහන් කළ යුතුය. මංගල සමරවීර මහතා සිදු කළ සමහර ප්‍රකාශ නිසා ඔහුට දේශපාලනිකව විවිධ චෝදනා එල්ල වුණා. කතරම් දේශපාලනිකව පාඩු සිදු වූද ඔහු තමන් දරූ ස්ථාවරයේම නිරන්තරයෙන් සිටියා පක්ෂ මාරු කිරීම සඳහා ඔහුගත් දේශපාලන තීන්දුව හුදෙක් පෞද්ගලික වාසිය සඳහා ගත් ඒවා නොවන බව මධ්‍යස්ථ දේශපාලන විචාරක මතයයි මෙරට දේශපාලනයේ තුල තම භූමිකාව ඉටු කළ හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාට වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය නිවන් සැප ප්‍රාර්ථනා කරනවා अभाव प्राप्त हेटपु अमात्य मंगल समरवीर महतागे देह पिलिबंद अवसान काटियतु अद पस्वर्वे बोरेल्ल पोदु सुसान भूमिये दे पैवेत्तुना අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අභාවයේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා හිටපු අග්‍රාමාත්‍යවරයා සහ විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ශවයන් සිය ශෝකය පළ කර තිබෙනවා
හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය Facebook ගිණුමේ සටහනක් තබමින් ශෝකය පළ කර තිබුණා. ලාංකේය දේශපාලන ගමන් මගෙහි විශාල පරිවර්තනයක් මෙන්ම අරගලයන් දියත් කරමින් ලාංකේය ජනතාවට අමිල මෙහෙවරක් ඉටු කිරීමට සක්‍රියව දායක වූ කෘතහස්ත දේශපාලඥයෙකු වන හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හදිසි වියෝව සැලවීමෙන් Taman සංවේගයට පත් වූ බවයි ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේ සිංහල දෙමළ මුස්ලිම් සියලු ජන කොටස් නියෝජනය කරන ලිබරල් මතධාරියෙකු ලෙස සිය දේශපාලනය පෙරට ගෙනීමට මංගල සමරවීර මහතා කටයුතු කළ බවයි. අභියෝග හමුවේ තම මතයෙන් බැහැරව නොගිය ඔහු සිය මතවාදී උදෙසා නිරතුරුවම සටන් කළ බවයි අග්‍රාමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ. එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. මංගල සමරවීර මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් විශ්වසනීය ස්ථාවර අදහසක් දැරූ සියලු දෙනාගේම නිදහස හා සමානාත්මතාවයේ මෙන්ම මානව අයිතිවාසිකම් වෙනුවෙන්ද පෙනී සිටි කැපී පෙනුණු දේශපාලන චරිතයක් බවයි හිටපු අග්‍රාමාත්‍යවරයා සිය ශෝක පණිවුඩයෙන් සඳහන් කර ඇත්තේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාද මංගල සමරවීර මහතාගේ වියෝව සම්බන්ධයෙන් ශෝක පණිවිඩයක් නිකුත් කර තිබුණා. සාමය සහ සංහිඳියාව යන කුළුණු දෙක මත පිහිටා ආර්ථිකයේ ගොඩනැංවිය යුතු යන දෘඩතර අදිෂ්ඨානයෙන් මංගල සමරවීර මහතා කටයුතු කළ බවයි විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ. දශක තුනක ලාංකීය දේශපාලනයේ මංගල භූමිකාව සාකච්ඡාවට ලක්විය යුත්තේ ඔහුගේ ප්‍රගතිශීලී සහ විප්ලවීය ගති ලක්ෂණද සැලකිලට ගනිමින් බවයි විපක්ෂ නායකවරයා සිය ශෝක පණිවුඩයෙන් සඳහන් කරන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේද ශෝක පණිවුඩයක් නිකුත් කර තිබුණා. සිය දේශපාලන ජීවිතය තුළ තමා වෙත ඉල්ල කරන ලද විවේචන සිනහමුස මුහුණෙන් බාර ගනිමින් ද්වේෂයෙන් තොර දේශපාලනයේ නිරත වූ එතුමාගේ දේශපාලන ක්‍රියාකාරීත්වය හා නිහතමානී පැවැත්ම රටට ආදර්ශයක් බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය ශෝක පණිවුඩයේ සඳහන් කර ඇත්තේ. හොඳ පණ තියාගෙන කතා කරපු දේශපාලඥයෙක්. ඉතාම ප්‍රජාතන්ත්‍රවාදී අදහස් තිබිච්ච කෙනෙක්. ඒකාධිපතිත්වයට සහ මරවරකම් වලට බය වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ලාවි ඉන්න ඕනේ නායකයෙක් විදිහට අපි කල්පනා කරන්නේ. එතුමාගේ අභාවය පිළිබඳ අපේ කනගාටුව ප්‍රකාශ කරනවා. මේ අතර තවත් පාර්ශවයන් අද මෙලෙස අදහස් පළ කළා. මමගේ දේශපාලන ගමනේ ආරම්භයේදී හිටපු ලෙංගතුම මිත්‍රයා විදියට සහ අද මේ රටේ මාධ්‍ය ඇමතිවරයා විදියට මංගල සමරවීර මැතිතුමා පිළිබඳ මට තියෙන්නේ නොමියෙන මතකයක්. එදා මානව නිදහස වෙනුවෙන් ඔහු කළ ධෛර්ය සම්පන්න මැදිහත් වීම අතිවිශිෂ්ටයි. මේ සුවිශේෂී මිනිසා අපි හැර යන්නේ අප අතර තිබුණු දේශපාලන වෙනස්කම් වලට යට කළ නොහැකි මිනිස්කම් මේයි කියමින් මංගල මිත්‍රයාට සුව නිින්දක් ප්‍රාර්ථනා කරමු. මංගල සමරවීර මහතා මේ රටේ දේශපාලනයේ සාල පරිවර්තන ඇති කරන්න ක්‍රියා කරපු කෙනෙක්. එතුමා එදා සිට ක්‍රියා කරපු හැටි දැක්කහම විශේෂයෙන්ම ඔහුගේ දේශපාලන පෙරළිය ඇති කිරීමේ වැඩ කටයුතු දිහා බලපුවාම ලොකු වෙනසක් රටේ දේශපාලඥයන් අතර ඔහුට තිබෙනවා. මොකද හේතුව මංගල සමරවීර කියන්නේ වැටෙන හැම මොහොතකම නැගිටින්න උත්සාහ කරන නායකයෙක්. අර කතාවට කියනවා රජුන් තනන්නට පුළුවන් නායකයෙක් හැටියට තමයි මංගල සමරවීර මහතාව අපිට හඳුන්වන්න පුළුවන්. මංගල සමරවීර වැනි දේශපාලඥයෝ මෙරටට අහිමිවීම රටේ අනාගත දේශපාලන පරිවර්තන වලදී විශාල පාඩුවක් හැටියට සමග ජන බලවේගය දකිනවා. හිටපු අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා එතුමා වෙනුවෙන් අපේ ශෝකය මේ අවස්ථාවේදී මා පළ කළ යුතුද කැමතියි. ඔහුගේ දේශපාලන මතවාදයේ සමග අපි එකඟුණන්නේ නැති වුණත් සමාජයට බලපෑමක් කරපු ප්‍රකට දේශපාලනඥයෙක් හැටියට ඔහු හඳුන්වා දෙන්න පුළුවන්. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී සිටපු තවත් මරණ 190ක් අද වාර්තා වුණා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7750 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර නිවෙස්හි ප්‍රතිකාර ලැබමින් සිටින කොවිඩ් රෝගී දරුවන්ට සමාජ මාධ්‍යවල දැක්වෙන විවිධ ඖෂධ වර්ග ලබා දීමෙන් වළකින්නේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චන්නද සිල්වා මහතා ඉල්ලා සිටිනවා. කොවිඩ් වෛරසයේ ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ 190ක් පිළිබඳව අද වාර්තා වුණා. මිය ගිය පුත්කලින් අතරට වයස අවුරුදු 30ට වඩා අඩු පුත්කලින් දෙදෙනෙක්, වයස අවුරුදු 30ත් 59ත් අතර පුත්කලින් 38 දෙනෙකු හා වයස අවුරුදු 60ට වඩා වැඩි පුත්කලින් 150 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7750 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දරුවන්ට කොවිඩ් වෛරසයේ ආසාදනය වීමේ වැඩි ප්‍රවණතාවයක් මේ වන විට දක්නට ලැබෙනවා. කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ කොවිඩ් ආසාදිතව ප්‍රතිකාර ලබන කුඩා දරුවන් සංඛ්‍යාව 100කට අධිකයි.
දරුවන් අතරද ඩෙල්ටා වෛරසයේ පැතිරීමක් සිදුව ඇති බවයි විශේෂඥ වෛද්‍ය චර්ණද සිල්වා මහතා ප්‍රකාශ කළේ. එසේම කොවිඩ් ආසාදිත දරුවන් නිවෙස්ගතව රැකබලා ගැනීමේදී වෛද්‍ය අධීක්ෂණයකින් තොරව ප්‍රතිකාර නොගන්නා ලෙසද ඒ මහතා ඉල්ලා සිටිනවා. මේ දිනවල සමාජ මාධ්‍යවල විවිධ ආකාරයේ බෙහෙත් වට්ටෝරු ඖෂධ සම්බන්ධව විවිධ දේවල් සංසරණය වෙනවා සහ සමාජයට දෙමාපියනොත් අපෙන් විමසනවා දරුවාට මොනවද දෙන්න ඕන ඖෂධ කියලා. ඇත්ත වශයෙන්ම කිසිම ඖෂධයක් අවශ්‍ය නැහැ මේ අවස්ථාවේදී. මොකද ඒ කිසිම ඖෂධයකින් රෝගයේ සුව වීමට බලපාන්නේ නැහැ. පැරසිටමෝල් ඖෂධය උනට ලබා දෙන්න පුළුවන්. ඊට අමතරව යම්කිසි සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයක් තිබෙනවා නම් ඒ සම්බන්ධ වෛද්‍ය උපදෙස් මත යම්කිසි ඖෂධ ලබා දෙන්න පුළුවන්. නම් විශේෂයෙන්ම ස්ටීරොයිඩ් කාණ්ඩයේ ඖෂධ පෙඩ්‍රිසලෝන් දෙක්සමෙතසෝන් වගේ ඖෂධ ලබා දීම වෛද්‍ය උපදේශකකින් තොරව නිවසේ සිටින දරුවන්ට ලබා දීම ඉතාම අහිතකර වෙන්න පුළුවන්. මේ අතර කොවිඩ් රෝගීන් සඳහා ද්‍රව ඔක්සිජන් ලීටර් ලක්ෂ 3ක් සතිපතා ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිම්ව තිබෙනවා. දැනට රටට අවශ්‍ය අතිරේක ඔක්සිජන් ප්‍රමාණයන් සතිපතා ලීටර් ලක්ෂ 3ක් බැගින් ආනයනය කරන්න ඊයේ කැබිනට් තීන්දුවක් ගත්තා. ගිය සතියේදී ගත්තු කැබිනට් තීන්දුවේ තිබුණේ මාසිකව අමතරව ලීටර් 120,000ක් ආනයනය කරන්න කිසියම් විදියකින් ඒක ප්‍රමාණවත් නොවේද කියන අවිනිශ්චිතභාවය නිසා වැඩිපුර ප්‍රමාණයක් ආනයනය කරන්න කටයුතු කළා තිබෙනවා. ඉදිරියේදී අද පවතිනාට වඩා භයානක වෛරස් ප්‍රභේද ඇතිවීමට ඉඩ ඇතැයි කොළඹ විශ්වවිද්‍යාලයේ අණුක ජීව විද්‍යාඥ මහාචාර්ය ඉනෝක සී පෙරේරා මහතා පවසනවා. කෙතරම් භයානක වෛරස් ප්‍රභේද ඇතිවුවද සෞඛ්‍ය උපදෙස් නිසියාකාරව පිළිපැදීමෙන් ඉන් ගැලවීමේ අවස්ථාව ඇති බවද ඔහු පෙන්වා දෙනවා. කොළඹ විශ්වවිද්‍යාලයත් ජර්මනියේ රොබර්ට් කොක් විද්‍යායතනයත් අතර සහයෝගිතා ඉවසුමක් මත එතකොට 2020 වර්ෂයේ සිට අපි අද දක්වාම මේ පරීක්ෂණ දිගටම සිදු කරගෙන යනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අපි මේ සීක්වන්සින් ක්‍රමය හඳුන්වලා දුන්න අපේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ යටතේ පවතින MRI ආයතනයට ඒත් සමගම අපි ඉදිරි තෙමස ඇතුළත අපි මේ ක්‍රමයට සීක්වන්සින් ඇත්තටම කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා MRI ආයතනයේ ඒ වගේම පෙරදිනිය රෝහලේ. දැන් අපිට හම්බ වෙලා තියෙන වෛරස කාණ්ඩය ඇත්තටම කෙලින්ම වවුලන්ගෙන් මිනිසුන්ට සම්ප්‍රේෂණය වීම පිළිබඳ පරීක්ෂණ වාර්තා දත්ත කිසිවක් නැහැ. එතකොට අපි පවතින දත්ත මත පදනම් වෙලා කිව්වොත් කොරෝනා වෛරස ප්‍රභේද ලංකාවේ පවතින ඒවා දැනට මිනිසුන්ට සම්ප්‍රේෂණය වීමේ අවස්ථාවක් නැහැ. මේ පිළිබඳ පරීක්ෂණ ඇත්තටම වසර ගණනාවකට පෙරත් සිදු කරලා තියෙනවා ලංකාවේ. ඒ පරීක්ෂණ පත්‍රිකා මතත් අපිට කියන්න පුළුවන් දේ තමයි මේ වෛරස ලංකාවේ වවුලන්ගේ පවතින වෛරස දැනට එහෙම සම්ප්‍රේෂණය වීමේ අවදානමක් ඇත්තේ නැහැ. අපි මේ කරන පරීක්ෂණ වලින් ඇත්තටම අපි දකින්නේ විවිධාකාර වෛරස් ප්‍රභේද ඇති වෙනවා. අපි ඉස්සරහට වෙනත් වෙනත් ආකාර දකි. නමුත් ඔවුන්ගේ ප්‍රබලත්වය ගැන දිගින් දිගටම පරීක්ෂණ සිදු කරගෙන යනවා. ඩෙල්ටා වෛරසය කියන්නේ එතකොට SARS-CoV-2 කියන වෛරසයේ එක ප්‍රභේදයක්. මේ වගේ ප්‍රභේද ගණනාවක් අපි දකිනවා ලෝකේ පුරා දැන් පැතිරීගෙන යනවා. නමුත් සතුන්ගෙන් සම්ප්‍රේෂණය වෙන වෛරස ගත්තාම මීට වඩා ව්‍යාධිජනක වෛරස සතුන්ගෙන් සම්ප්‍රේෂණය මේ හැකියාව තියෙනවා. ඒකයි මේ වගේ පරීක්ෂණ ඇත්තටම වැදගත් වෙන්නේ. ලෝකේ පුරාම ඒ වගේ සිදුවෙන පරීක්ෂණ ලංකාව වගේ රටකත් සිදු කිරීම වැදගත් වෙන්නේ ඒ නිසයි. මොන ප්‍රභේදය අපි මෙතන දැක්කත් අන්තිමට ජනතාව වශයෙන් කරන්න ඕනේ එකම දේ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දීලා තියෙන මේ මාර්ගෝපදේශය එයාගින්ම පිළිපැදීම. කොවිඩ් වසංගතයෙන් මෙරට ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය සහාය ලබා දීම සෑම මාධ්‍යකම වගකීමක්. ඒ සඳහා සති කිහිපයකට පෙර සිට අප විශේෂ දැනුවත් කිරීමේ විශේෂාංගයක් ආරම්භ කළා. පසුගිය 12 වනදා ප්‍රවෘත්ති විකාශයෙන් අප සිහිපත් කළේ ඔක්සිමීටර් පිළිබඳවයි. නිවෙස් නිරෝධානයට යොමු කරන්නන්ට ඔක්සිමීටර් ලබා දීම අත්‍යවශ්‍ය බව අප එහිදී පෙන්වා දුන්නා. අද ඒ සඳහා රටම පෙළගැසමින් සිටින බව කියන්නයි මේ සූදානම. සියත ප්‍රවෘත්ති අංශයේ මාණ්ඩලික වාර්තාකාරිණී අංජනා කරුණාරත්න ගෙනේද වාර්තාවක් දැන්. අඩුපාඩු දුර්වලකම් හෙළිදරව් කිරීම මාතේ වගකීමක්. එසේම බරපතල ව්‍යසනයකදී නිවැරදි දිශාව සඳහා නව මානයන් ඉදිරිපත් කිරීමද මාධ්‍ය සතු වගකීමක්. ඊට උර දෙන්න අප ප්‍රවෘත්ති විකාශය තුළ විශේෂ කාලයක් වෙන් කිරීමට අප පියවර ගත්තා. පසුගිය 12 වනදා අප කතා කරේ ඔක්සිමීටර පිළිබඳවයි. නිවැරදිව ඔක්සිමීටරයක් භාවිතා කරන ආකාරය එහිදී විශේෂඥයින් යොදාගෙන අප පහදා දුන්නා. ඊට අමතරව අප අවධාරණය කළේ නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නන්ට නොමිලේ ඔක්සිමීටරයක් ලබා දීමේ අවශ්‍යතාවය පිළිබඳවයි. ප්‍රශ්නය ඇත්තේ ඔක්සිජන් මනින්න කොවිඩ් හැදුණු හැම රෝගියෙක්ම ඉන්න නිවසකම උපකරණ නැහැ. අඩුම ගානේ බරපතල නිදන්ගත රෝග ඇති කොවිඩ් රෝගීන් ඉන්න නිවාසවලටවත්
ඔක්සිමීටරයක් නොමිලේ ලබා දීමේ ක්‍රමයක් සකස් කළ යුතු බවයි අපේ යෝජනාව. අද මේ පිළිබඳව විශේෂ ප්‍රකාශයක් කළ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනි විශේෂඥ වෛද්‍ය පත්මා ගුණරත්න මහත්මිය මෙරට පරිත්‍යාගශීලීන්ගෙන් ඔක්සිමීටර ලබා ගැනීම සඳහා සහාය ඉල්ලා සිටියා. අපිට රෝගියා අසාධ්‍ය වෙනවා කියලා දැනගැනීමට අවශ්‍ය මූලිකම උපකරණයක් තමයි රුධිරයේ ඔක්සිජන් ප්‍රතිශතය මැනගැනීමේ උපකරණය. ඒකට අපි කියනවා පල්ස් ඔක්සිමීටර්ස් කියලා. එතකොට මේ පල්ස් ඔක්සිමීටර්ස් මේ රෝගීන්ගේ ගෙවල් වල තියෙනවා නම් අපිට මේ රෝගීන්ට මීටත් වඩා විශාල සේවාවක් සපයන්න පුළුවන් කියන එක අපේ මේ වෛද්‍යවරුන් කණ්ඩායමට වැටහීමක් ආවා. ඉතින් අපි හිතුවා අපේ තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සුභ සාධන ශාඛාව වන SLMA කෝවිඩ් සහන ශාඛාවෙන් අපිට පුළුවන් කියලා ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරන්න අපිට සහයෝගයක් දක්වන්න මේ පල්ස් ඔක්සිමීටර්ස් අපිට ගන්න පුළුවන් නම් අපිට පුළුවන් මේ රෝගීන් ඉන්න ගෙවල් වලට ඒ පල්ස් ඔක්සිමීටර්ස් ලබා දීලා දුරකථනයෙන් මේ රෝගීන්ගේ රෝග තත්ත්වය තව දුරටත් පාලනය කිරීමට අසාධ්‍ය රෝගීන් කල් වේලා ඇතුව හඳුනා ගැනීමට අපේ වෛද්‍යවරුන්ට මේ කාර්යය තවත් හොඳට කරන්න පුළුවන් කියන එකට අපිට වැටහි ගියා. පසුගිය 12 වනදා අපගේ ප්‍රවෘත්ති පිළිබඳව දුරකථනයෙන් ස්තුතිය පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා නිවෙස් නිරෝධායනයේ යෙදෙන්නට ඔක්සිමීටර් ලබා දීමට තම පක්ෂයේ සහයද ලබා දෙන බව ප්‍රකාශ කළා. මේ ක්‍රියාවලියේදී විශේෂයෙන්ම සියත මාධ්‍ය ජාලය මේ පිළිබඳව වරින් වර තමන්ගේ මාධ්‍ය හරහා මත් කිරීම අපි තාමත් අගය කරනවා. මොකද සියත මාධ්‍ය ජාලය පෙන්වා දුන්නු ඒ කාරණය පිළිබඳව දැන් වෛද්‍ය සංගම්වලත් ඒ වගේ වෛද්‍ය විශේෂඥයන්ගේ පමණක් නෙවෙයි දානපතීන්ගේ පරිත්‍යාගශීලීන්ගේ අවධානය යොමු වෙමින් තිබෙනවා. ඉතින් මම හිතනවා මේ මොහොතේ සියත මාධ්‍ය ජාලය මේ රෝගීන් සඳහා යම් සහනයක් වීමට ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල සඳහා අවධානය යොමු කරන්නත් ඒ සඳහා ළඟ පෙන්වන්නත් ක්‍රියා කිරීම ගැන අපි සියලු දෙනාගේ ප්‍රශංසාව ස්ටුඩියෝ පිරිනමන්න ඕනේ. මම දුටුවා වෛද්‍ය සංගම් ගන්නවා ඒ පිළ ප්‍රශංසා කරලා තිබුණා. එයා ඉල්ලලා තිබුණා එයාගේ හරහා මේවා බෙදා හරින්න කියලා. ඒ නිසා කුමන ආකාරයෙන් වුණත් ප්‍රශ්නයක් නෙවෙයි මේ මොහොතේ කොවිඩ් වෛරසයෙන් පීඩාවට පත් වෙලා නිවෙස්වල ප්‍රතිකාර ලබන ඒ රෝගීන් වෙනුවෙන් ඔක්සිමීටර් ලබා දීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි සම්බන්ධ වෙනවා. මේක මැදිහත් වෙන ශ්‍රේත මාධ්‍ය ජාලයටත් අපේ කොට වේදිත්වය පිරිනමන්න කැමතියි. අඩුපාඩු දුර්වලකම් දත්තවල වැරදි සියල්ල වාර්තා කරන අතර ඔබ අප අනුගමනය කළ යුතු නිවැරදි පිළිවත් ගැනද අප නිරන්තරයෙන් කතා කරනවා. අද නිවෙස් නිරෝධායනයට ප්‍රමුඛතාවයක් ලබා දීමට සෞඛ්‍ය අංශවලට සිදුව තිබෙනවා. නිවෙස් නිරෝධායනයේදී ඔක්සිජන් මැන බැලීමට ඔක්සිමීටරයක් අත්‍යවශ්‍යයි. නිරෝධායනයට යොමු කර ඇති නැති බැරි අසරණ පවුල් සඳහා ඔක්සිමීටරයක් නොමිලේ ලබා දෙන්නේයි අප එදා රජයට යෝජනා කළා. සියල්ල රජයකට තනිව කළ නොහැකි. අද ඒ සඳහා පෙළ ගැසෙමින් සිටින්නේ අපේ රටේ මනුස්සකමයි. මේ සමාජ සත්කාරයට අදාළ අංශ සමග එක්වන්නයි ඇති හැකි සැමට අප අදත් ආරාධනා කරනවා. කොවිඩ් පස්වන රැල්ලක අවධානම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද අනතුරු වැගවුවා. වත්මන් කොවිඩ් මර්ධන වැඩසටහන පාර නොදැන යන මම්මුලා ගමනක් බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ. දත්ත නිසියාකාරව කල්පනාකරණය නොකිරීම හරහා අපි කොවිඩ් මර්ධන ක්‍රියාවලියේ පාර දන්නැතිව යන ගමනක් බවට පත් වෙලා තියෙනවා. ඉන්නත් කරන වැඩපිළිවෙල අවිධිමත් ලෙස ක්‍රියාත්මක වෙන ආකාරයක් අපි දකිනවා. මෙහෙම කරන්න වෙයි තිබ්බේ මීට ඉස්සෙල්ලා වැඩපිළිවෙලක් සකස් කරන්න තිබ්බා. 60ට වැඩි පුද්ගලයන් සම්පූර්ණයෙන්ම එන්නත් කිරීම මේ වැඩපිළිවෙල. තුන්වෙනි වතාවටත් මුළු රටම ලොක්ඩවුන් කරන්න වෙන අවස්ථාවකට ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේන් බලන්න ඕන කාරණේ තමා පස්සෙනි රැල්ලක් ඒමේ අවධානම අපිට කිසිසේත්ම අමතක කරන්න බෑ. මීට වඩා විශාල පස්සෙනි රැල්ලක් එන්න පුළුවන්. අර අපි පෙන්වා දුන්න ඒ කාණ්ඩයට එන්නත් ලබා දීමේ කටයුත්ත අද වෙනකන් අවසන් වෙලා නැහැ. 60ට වැඩි කාණ්ඩයට ඒ වෙලාවේ ලබා දිය යුතු ප්‍රමුඛතාවයේ තියෙද්දි ඊට සමගාමීව 30 සහ 60 කාණ්ඩයටත් එන්නත් ලබා දීම ආරම්භ කරා. සමහර වෘත්තීය සමිති නායකයෝ කියනවා සිංගප්පූරුවට ගුවන් යානා යවමු කියනවා PCR ලක්ෂයක් කරමු කියනවා හමුදාපත්තුමාට එළවලු බෙදන්න කියලා. මේ ඔක්කොම වෘත්තීය සමිති නායකයන්ට අපට දෙන්න තියෙන පණිවිඩය තමයි කරුණා කරලා සෞඛ්‍ය සේවකයන්ට හුස්ම ගන්න ඉඩ දෙන්න. මේ රැල්ල පාලනය කරපු ගමන් ආපහු මේ රට පුරා යකා නටන්න පටන් ගන්න එපා කියන එක අපි මතක් කරන්නට කැමතියි. රජයට මේ ටෙස්ට් ප්‍රමාණවත් පරිදි කරන්න බැරි නම් අඩු ගානේ ඒක සාමාන්‍ය මිනිස්සුන්ට කරගන්න ඉඩ සලස්සන්න ඕන.
කොවිඩ් වෛරසය අවසන් වන තෙක් සියම් මන්ත්‍රී වැටුප කොවිඩ් රෝගීන් වෙනුවෙන් ලබා දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුගල මහතා පවසනවා. ඒ කුරුණෑකල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී රටේ මේ කොවිඩ් තත්ත්වය හමුවේ සමග ජනබල වේගය හැටියට විශේෂයෙන්ම අපේ විපක්ෂ නායකතුමා රෝහල් වලට අඩුපාඩු තිබුණු උපකරණ ගණනාවක් ලබා දුන්නා. මේ මාසේ පඩිය ලබා දෙන්න අපි සියලු මන්දිතුමල්ලා අපි ලෑස්තිලා ඉන්නවා මේ වෙනකොට. මම ලෑස්ති විශේෂයෙන්ම මේ මාසේ ඉඳලම කොවිඩ් අවසන් වෙනකම්ම කොවිඩ් රෝගීන් සඳහා අවශ්‍යතා සපුරාලීම සඳහා මගේ වැටුප පරිත්‍යාග කරන්න මේ දින 10කට වහලා මේක තව ඉස්සරහට යන්නත් පුළුවන්. ජනතාවට රුපියල් 2000ක් දීලා අත පිය ගන්න ලෑස්ති වෙනවා. මේ රුපියල් 2000ක් ඇද්ද ජනතාවට මේ කාල සීමාව තුළ අද රැකියා නොකරන සුවන් රැකියා කරපු මේ ජනතාවට ජීවත් වෙන්න අත්‍යවශ්‍ය භාණ්ඩ ටික හරි අරගෙන තුන් වේලක් කෙසේද එක වේලක්වත් ගන්න නැද්ද? රටේ ජනතාවට එන්න තිබු ආදායම ආණ්ඩුවට එන්න තිබු ආදායම රුපියල් කෝටි 1600ක් සීනි වලින් විතරක් ලබා දීලා තියෙනවා නම් ඒ ගජ මිතුරන්ට කතා කරලා ඒ මුදල් අරගෙන දෙන්න පුළුවන් නේ. ඒව පරිත්‍යාග කරනවා නම් කොවිඩ් වැඩපිළිවෙලට. තමන්ගේ ගජ මිතුරන්ට කෝටි ගණන් හම්බ කරගන්න අවස්ථාව දීලා අද කතා කරනවා රාජ්‍ය සේවකයන්ගේ මේ වැටුපෙන් මුදල් ලබා ගන්න. සමග ජනබල වේගයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. රුපියල් 5000ක් වෙනුවට මේ සංචාරණ සීමා කාලේ රුපියල් 2000ක් දෙනවා. රුපියල් 2000 මොනවද කරන්නේ? දැන් ඒකේ තියෙනවා රුපියල් 1998කට බඳුළු ගුණරත්න මහතුමා දෙනවා පාසලයක්. ඒක රුපියල් 2යි ඉතුරු. රුපියල් දෙකෙන් ඉතුරු ටික කරන්නේ කොහමද? ඉතින් මෙන්න මෙවැනි තත්යක රටපත් වෙලා තියෙනවා. සමුර්ධි සේවක ලබා ගන්න අයට දෙන්නේ නැහැ. වග්ගඩු රෝගීන්ට දෙන්නේ නැහැ. වැඩිහිටි දෙමනව ගන්න අයට දෙන්නේ නැහැ. එහෙම දෙන්නේ නැතුව මේ ඉතා දුප්පත් අයට දෙනවා කියලා තවත් මේකක් කරනවා. මේකට යන්නේ පවුල් 40 ලක්ෂයකට දෙන්න බිලියන 8යි යන්නේ. එතකොට රුපියල් 5000 ගන්න දුන්නා නම් යන්නේ බිලියන 20යි. බිලියන 20ක් හොයාගන්න බැයිද ආණ්ඩුවට? ඒ නිසා අපි රජයෙන් ඉල්ලා සිටිනවා නිසි වේලාවට නිසි ක්‍රියාමාර්ග ගන්න. මේ රටේ ජීවත් කිරීම සඳහා වැඩපිළිවෙළ සකස් ගන්න. මෙය වාද විවාද කිරීමේ අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මහතා පවසනවා. ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ විපක්ෂයේද එක්කරගත් පුළුල් වැඩපිළිවෙලක් වහා සකස් කරන ලෙසයි. ඔබතුමාලා ඇතුළු පක්ෂ 10ක් ජනාධිපතිතුමාට ලියුමක් දුන්නට පස්සේ තමයි රට වැහුවේ. විනය පරීක්ෂණයක් කරනවලු විමල් වීරවංශ, එතකොට උදේ ගම්මන්පිල, අසුදේව නාරාක්කාර මැතිතුමාට ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ හැටියට වේවා නැත්නම් රජයේ වෘත්තීය සමිතිය හැටියට වේවා වාද විවාද රාජපක්ෂ ආණ්ඩුව මෙරට රජයේ සේවකයාගේ වැටුපට සේම විශ්‍රාමික දීමනාවට අත තබන්න සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. මේ පහුගිය මා අවුරුදු දෙකේදී ප්‍රබල රාජ්‍ය ආයතන එකක්වත් මූල්‍ය වශයෙන් ලාභ දෙන තැනට පත් කරගන්න ආණ්ඩුව අසමත් වෙලා තියෙනවා. ලංකා විදුලි බල මණ්ඩලය හා කන්තේ නීතිගත සංස්ථාව මේ අවස්ථාවේ වෙයි ඉල්ලුම ඉතාමත්ම අඩු වෙලා තියෙන මොහොතේදී මේ දෙකේ පාඩුව විතරක් රුපියල් බිලියන 1000ක් මෝල ගිහිලා තියෙන විත්තිය කියනෝ. මේ ආණ්ඩුව ඉව බව නැතුව සල්ලි අච්චු ගැහුවා. ඒ මගින් රුපියල් බිලියන 1000කට අධික ප්‍රමාණයක් මහබැංකුව විසින් මුදල් සංසරණය කිරීම සඳහා එකතු කළා. එතකොට ඒ මගින් මොකද සිද්ධ වුනේ? භාණ්ඩ හා සේවා මිලදී ගන්න අර රජයේ සේවකයාගේ පඩිපතර දිවිච්ච හැකියාව නැති වෙලා ගියා. තමන්ගේ ජාවාරංකාර ඥාතිය ආරක්ෂා කරන්න රටේ වටිනා විදේශ විනිමය කාලකණ්ණි විදිහට පාවිච්චි කළා තමයි අද තියෙන මේ සාගතය ඇති කළේ. රටම කොවිඩ් වසංගතයට ගොදුරු වෙමින් පවතින මොහොතක අපි ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටින්නේ ඔබෙත් ඔබේ දරුවන්ගේත් ආරක්ෂාව වෙනුවෙන් පරිස්සමින් කටයුතු කරන ලෙසයි. ඔබේ ජීවිතයේ වටින්නේ ඔබට සහ ඔබේ ආදරණීයන්ට පමණයි. ඔබට ආරක්ෂාකාරී දිනක් පතනවා. යලිත් හමුවෙමු හෙට උදැසන 6ට. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.